කහ කියන්නේ ලෝකයේ දැනට තියෙන බලගතුම ඖෂධයක්. ඒත් ගොඩක් අය කහවලින් නියම ගුණේ නිවැරදිව ලබා ගන්න දන්නේ නැහැ. අද ආයුතුලින් අපි කහ ගැන කතා කරන්න හිතුවේ අපි හැමෝම මරණ බයෙන් ඇකිලී සිටින කොරෝනා මාරයත් එක්ක සටන් කරන්න පුළුවන් ඖෂධීය ගුණ රාශියක් කහවල අන්තර්ගත වෙලා තියෙන නිසායි. කොහොම වුණත් කහවලින් නියම ප්‍රතිඵල ගන්න නම් ඔබ අද සිටම හෝ කහ ගැන හරියට දැනගන්න වෙනවා. ඒ නිසා වීඩියෝවේ අවසානයේත් එක්ක රැඳී සිටින්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ වගේ ඔබේ ජීවිතයට වැදගත් වෙන තොරතුරු ඔබට තව තවත් දැනගන්න අවශ්‍ය නම් අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. අපි දැන් බලමු මේ මහා බලගතු ඖෂධය අපිට පිටට ගන්න පුළුවන් වෙන අවස්ථා මොනවාද කියලා. කහ කියන්නේ විෂ බීජ නාශක ගුණයෙන් දැනට ඉහළින්ම සිටින ඖෂධයක්. තරුණ තරුණියන් අතර කහ ප්‍රසිද්ධ වී ඇත්තේ සම පැහැපත් කරන අමුද්‍රව්‍යයක් විදිහටයි. නමුත් ඒ විතරක් නෙමෙයි කහ වලින් ශරීර අභ්‍යන්තරවත් බාහිරවත් ඇතිවන දිලීර බැක්ටීරියා සහ වෛරස් ආසාදන විනාශ කිරීමේ මහා අරුම පුදුම හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ දිනවල පවතින කොරෝනා වෛරසය පාලනය කිරීමට අපිට කහ පහසුවෙන් යොදා ගන්න පුළුවන්. අපි මේ යන්නේ ඔබේ ශරීරයේ ඕනෑම වෛරසයකට සටන් කරන්න පුළුවන් ආකාරයේ තේ එකක් කහ වලින් හදාගන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න. අපේ රටේ ජනප්‍රිය නොවුනත් කහ කියන්නේ දියුණු රටවල ජනප්‍රිය තේ පානයක්. ඒ වගේම තමයි ඔබට පහසුවෙන්ම මේ කියන කහ තේ එක හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. මුලින්ම වතුර කෝප්පයක්, කහ තේ හැඳි කාලක්, ඔබේ රසාණුව මී පැණි, ලෙමන් හැඳි කාලක්, ඒ වගේම ගම්මිරිස් කුඩු ස්වල්පයක්. දැන් අපි බලමු මේ කහ තේ එක හදාගන්න ආකාරය. මුලින්ම වතුර කෝප්පයක් හොඳින් උතුරව ගන්න. ඊට පස්සේ කහ තේ හැඳි කාලය එයට එකතු කර හොඳින් කලවම් කර විනාඩි 8ක් විතර වහලා තියන්න. හැබැයි මේ වෙලාවේ ලිප නිමන්න වග බලා ගන්න. දැන් මෙයට ලෙමන් හැඳි කාලය එකතු කර ගන්න. ඊටත් පස්සේ ඔබේ රසාණුව මේ පැණි එකතු කර ගන්න. දැන් අපි මේ එකතු කරගත්ත හැම අමුද්‍රව්‍යයක්ම මේ ස්වභාවික පරිසරයේ තියෙන ඔබේ ප්‍රතිශක්තිකරණය තවදුරටත් වර්ධනය කරන අමුද්‍රව්‍යයක්. දැන් අපේ කහතේක බොන්න පුළුවන් මට්ටමේ තියෙනවා. හැබැයි මේ කහතේකෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවදුරටත් වර්ධනය කරගන්න අවශ්‍ය නම් ඔබ මේට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්න. ඔබ දන්නවද මේ කහතේක ඔබ දිනපතාම පානය කිරීම මගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා වගේම ආරක්ෂා වෙනවා. ඒ වගේම තමයි ඔබ ආතරයිටිස් රෝගියෙක් නම් මේ තේකෙන් ඔබට සහනයක් ලැබෙනවා. පිළිකා රෝගීන්ට වගේම පිළිකා වැළඳීමේ සම්භාවිතාවය ඇති අයට ඉන් මිදීමට ඇති හොඳම මාර්ගයක් තමයි කහතේ පානය. ඒ වගේම පිත්තාශයේ ගල් ඇතිවීම වැළැක්වීම හා ස්වාභාවිකවම අක්මාවේ ඇතිවන විෂතත්ව ඉවත් කර රුධිර පිරිසිදු කිරීමේ හැකියාව කහ මගින් සිදු කරනවා. දියවැඩියාව වැළැක්වීම වගේම දියවැඩියා රෝගීන්ගේ රෝග තත්ත්වය කහ මගින් පාලනය කිරීමක් සිද්ධ කරනවා. විශේෂම දේ තමයි ඔබේ පෙනහළු ආශ්‍රිත රෝගයන්ට කහ කියන්නේ දිව්‍ය ඖෂධයක්. මේ කහවල තියෙන විශේෂත්වය දැනගත නිසා වෙන්න ඇති අපේ පැරැන්නන් එදා සිටම අද දක්වා කහ අපේ කුළුබඩුවක් වශයෙන් යොදා ගන්නවා ඇත්තේ. ඒ නිසා ඔබට පුළුවන් සෑම විටම ඔබේ අවට පරිසරයේ කහ යොදා පිරිසිදු කරගන්න වග බලා ගන්න. ඉන් විෂ බීජ හරණයක් සිදු කරනවා. මේ පැතිරී යන වසංගත තත්ත්වයෙන් මිදීමට අපි මේ කියපු කාරණා ඔබට යම් අස්වැසිල්ලක් වෙයි කියලා අපි හිතනවා. කොරෝනා වසංගතේ මැඩලිය හැකි මෙවැනි වටිනා ඖෂධ ඉක්මනින් ගෙනීමේ පොරොන්දුවෙන් අදට අපි සමුගන්නවා. එතෙක් ඔබට නිදුක් නිරෝගී සුව.